ගරුණි සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් අපි ඔබේ ආලින්දිරි පැමිණියේ හරිදී ටීවී නාලිකාවගෙන එන හරිදී පාසලේ හරිදී ගණිත පන්තිය සඳහා ඉතින් දුවා දරුවනි වෙනදා වගේම අපේ පන්තියේ මුලින්ම අපි ගිය සතියේ ඉදිරිපත් කරන ලද ගණිත ගැටළු සාකච්ඡා කරලා තමා ඉදිරියට පන්තිය කරගෙන යන්නේ එහෙනම් අපි බලමු සමීකරණ යටතේදී ඉදිරිපත් කරන ලද ගණිත ගැටලුව විසඳීමට මේ ගැටලුවටත් විශාල පිළිතුරු රාශියක් දුවා දරුවන්ගේ වල තිබුණා ඒ වගේම තවත් පිරිසක් ඇති ආලින්දේ තමන්ගේ ගැටලුවගත් ගණිත ගැටලුව විසඳාගෙන ඒකේ නිර්වදිතාවය කුමක්ද කියලා පරීක්ෂා කිරීම සඳහා එහෙනම් අපි බලමු ගැටලුව x දන 1 බෙදීම x දන 3 සමානයි 4 බෙදීම 5 මේක තමා දුවා දරුවන්ට ඉදිරිපත් කරන ලද ගණිත ගැටලුව. ඉතින් එතකොට මේක අපි විසඳන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මේක අපි පළවෙනි සමීකරණය කියලා ගමු අංක 1 සමීකරණය. එතකොට අංක 1 සමීකරණය මම මෙන්න මේ විදිහට විසඳන්න පටන් ගන්නෙ 1 සමීකරණය වැඩි කරනවා මෙන්න මේ x දන 3 කියන පදයෙන්. මුළු සමීකරණයම වැඩි කරනවා. එතකොට මට එනවා මෙන්න මේ ආකාරය එකක්. x දන 3 වැඩි කිරීම x දන 1 යට x දන 3 සමානයි x දන 3 වැඩි කිරීම 4 යට 5. එතකොට මේ x දන 3ට මේ x දන සුළු නම් මට එනවා මේ වගේ සමීකරණයක් x දන 1 සමානයි මේක මේ පැත්තෙන් වැඩි වුණාම එනවා 4යි x දන 12 බෙදීම 5 දැන් අපි මේ සමීකරණේ මේ පහේ පද ඉවත් කර ගැනීම සඳහා මේ පහේ පද ඉවත් කර ගැනීම සඳහා අපි පහෙන් මේ සමීකරණය ගුණ කරනවා. එතකොට මුළු සමීකරණයම අපි ගුණ කරනවා පහෙන්. මේ පැත්තත් ගුණ කරා, මේ පැත්තත් ගුණ කරා. පහට පහ සුළු වුණා. එතකොට එනවා මේ පැත්ත වැඩි වුණාම 5යි x දන 5 සමානයි 4යි x දන 12. දැන් එතකොට මේ ආකාරයේ සමීකරණයක් ආවා. එතකොට මෙතන 4යි x තියෙනවා, මෙතන 5යි x තියෙනවා. එහෙනම් 5 x ඍණ 4 x ධන 5 ඍණ 5 සමානයි 4 x ඍණ 4 x ධන 12 ඍණ 5 මේ පහට මේ පහ සුළු වුණා මේ 4 x මේ 4 x සුළු වුණා මෙතන 5 x වලින් 4 x සුළු වුණා x 12 න් 5ක් ගියපහම 7යි x සමානයි 7යි එහෙනම් මේ ගණිත ගැටලුවේ උත්තරේ එනවා x සමානයි 7යි. දුවා දරුවන්ට පැහැදිලිව ඇති. එතකොට 2m + 3n සමානයි 13යි පළවෙනි සමීකරණය. ඊළඟ එක 3m + 5n සමානයි 21යි දෙවෙනි සමීකරණය. එතකොට සමීකරණ දෙකක් තියෙනවා. මේ සමීකරණ දෙකේ ගත්තාම සංගුණකත් වෙනස්, ලකුණුත් වෙනස්. එහෙනම් අපි සමීකරණ මේ දෙකෙන් තව සමීකරණ දෙකක් අපිට හදාගන්න වෙනවා සංගුණක සමාන කරලා. එහෙනම් අපි බලමු කොහොමද සංගුණ සමාන කරගෙන එක පදයක් අයින් කරගන්නේ. එක අඥාතයක් ඉවත් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු පළවෙනි සමීකරණය අපි වැඩි කරනවා පහෙන්. එහෙනම් 1 වැඩි කිරීම 5 මට ලියන්න පුළුවන්. 5වරක් එතකොට 2 10යි m + 15යි n සමානයි 13 වැඩි කිරීම 5 කියන්නේ 65යි. ඒක 3වෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණයත් ඒ විදිහටම වැඩි කරනවා 3ෙන්. මොකද මේක 15 කර ගැනීම. එහෙනම් 3වරක් 3 9යි m දන 15යි n සමානයි 63යි. ඒක 4වෙනි සමීකරණය. දැන් එතකොට සමීකරණ දෙකක් අපිට ලැබිලා තියෙනවා. සංගුණක සමාන වෙලා තියෙනවා n වල. එහෙනම් n කියන පදේ අපිට ඉවත් කරගන්න පුළුවන්.
මේ එක සමීකරණයකින් අනිත් සමීකරණ අඩු කරනවා. අපි එහෙනම් තුන්වෙනි සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අඩු කරලා මේ විදිහේ විසඳුමකට යනවා. එතකොට එනවා 10m වලින් m අඩු වුණා 9m අඩු වුණාම m එනවා මේකට මේක සුළු වුණා m සමානයි 65න් 63ක් අඩු වුණාම 2යි 2යි m සමානයි 2යි එතකොට m සමානයි 2 කියන උත්තරේ අපි මේ සමීකරණ හතරෙන් කැමැති සමීකරණයක ආදේශ කිරීමේ n කියන අඥාතය හොයාගන්න පුළුවන් එහෙනම් අපි m සමානයි 2 පළවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි සමීකරණයේ ආදේශයෙන් මට ලියන්න පුළුවන් නම් 2 වැඩි කිරීම 2 ධන 3n සමානයි 13යි. දැන් එතකොට දෙවරක් දෙක 4යි. එහෙනම් 4 ඍණ 4 ධන 3n සමානයි 13 ඍණ 4. එතකොට 4ට 4 සුළු වුණාම 3n සමානයි එනවා 13න් 4ක් කියන්නේ 9යි. දැන් එතකොට මට ඕනන්නේ n එහෙනම් 3න් බෙදුවා මේ පැත්තත් 3න් බෙදුවා 3ට 3 සුළු වුණාම එනවා n සමානයි 3යි. n සමානයි 3යි. එහෙනම් අපිට පිළිතුරු වශයෙන් ආවිලා තියෙනවා m සමානයි 2යි n සමානයි 3යි. එතකොට මේ ඉහත සමීකරණ දෙකේ විසඳුම් අපිට ඇවිල්ලා තියෙනේ නම් m සමානයි 2යි n සමානයි 3යි. එතකොට ඒ ආකාරයට එතකොට අලුතෙන්ම සමීකරණ යුගලක් සාදාගෙන අපි විසඳන ආකාරය අපි ඉගෙන ගත්තා. දැන් අපි බලමු පොඩි වාක්‍යාකාරයකින් දෙන සමීකරණ සමගාමී සමීකරණ යුගලක් කොහොමද හදන්න කියලා. එකත් අලුත් ගැටරු ආකාරයක් ගොඩක් වෙලාවට විභාගයේදී මුහුණ දෙන්න වෙන්නේ මේ වගේ එකක්. කමිස දෙකක් හා කලිසම් තුනක් මිල රුපියල් 150යි. කමිස දෙකක්. කමිස දෙකක් හා කලිසම් තුනක් මිල රුපියල් 1150යි. 1150යි. මම ගැටලුව දෙන විදිහ මම මේ පොඩ්ඩක් සමරි කරලා ලියන්නේ. ඊළඟ කමිස 3ක් කලිසමක මිල ඊළඟ කමිස 3යි. කමිස 3ක් කලිසමක මිල රුපියල් 850යි. 850යි. අපෙන් අහනවා කමිසයක් සහ කලිසමක මිල. කමිසයක් හා කලිසමක මිල. ඕක තමයි ගැටලුව. මිල සොයන්න. කමිසයක සහ කලිසමක මිල මේක තමයි අපිට දෙන ගැටලුව. එතකොට කමිස දෙකක් කලිසම් තුනක් 150යි. කමිස දෙකක් කලිසමක මිල රුපියල් 150යි. කමිසයක් හා කලිසමක් මිල සොයන්න. ඔන්න ගැටලුවක් දෙන විදිහ සාමාන්‍යයෙන් රචනාමය ආකාරය. දැන් අපි එතකොට මේ ගැටලුව විසඳන විදිහ බලමු. අපිට එතකොට මේකේ කමිස දන්නේ නැහැ කලිසම දන්නේ නැහැ. එතකොට එහෙනම් අපි හිතා ගන්නවා කමිසයක මිල රුපියල් x කියලා. කමිසයක මිල රුපියල් x ද කලිසමක මිල රුපියල් y ද සිතමු අපි හිතනවා ඒ විදිහට අනිවාර්යෙන් ලියන්න ඕන පුතාලා මේ ගැටලුව හදනකොට මේ විදිහට අනිවාර්යෙන් දෙනවා කලිසම කමිසයක මිල රුපියල් x ද කලිසමක මිල රුපියල් y ද සිතමු එහෙනම් අපිට ලේකෙන් විජය සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන් සමගාමී සමීකරණ යුගලක්. එහෙනම් කමිස 2යි. එහෙනම් 2x ධන කලිසම් 3යි. එහෙනම් 3y සමානයි 1150යි. පළවෙනි සමීකරණය.
දෙකයි x දන 3යි y සමානයි 1150යි පළවෙනි සමේ ඊළඟ කමිස 3ක් කලිසමක් එතකොට කමිස 3යි එහෙනම් 3යි x දන y සමානයි 850යි එහෙනම් දෙවෙනි සමීකරණ දැන් අපිට අවිලා තියෙන සමීකරණ දෙකක් 2i x දන 3i y සමානයි 1150යි 3i x දන y සමානයි 850යි එහෙනම් සුපුරුදු සමීකරණ දෙකක් දුවල පුතාලට ලැබිලා තියෙනවා දැන් එතකොට බලන්න මේ සමීකරණ දෙක කොහොමද අපි එක අඥාතයක් අයින් කරගන්නේ එහෙනම් මේ අඥාතය මෙතන තියෙන y කියන එක අපි යොත් කරගන්න පුළුවන් මේ සමීකරණ දෙකේ මෙතන 3 ලැබුණා නම් දෙවෙනි එහෙනම් අපි දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන් 9i x දන 3i y සමානයි 850 3ෙන් වැදිනා 0.5යි 8 වරක් 3 24යි 25යි 25යි එහෙනම් තුන්වෙනි සමීකරණය අපි ගත්තා දැන් එතකොට පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය සසඳපුවාම අපිට පේනවා සංගුණක සමාන වෙලා තියෙනවා ලකුණු සමාන වෙලා තියෙනවා එහෙනම් එවැනි අවස්ථාවල කරන්නේ අපි සමීකරණයකින් සමීකරණයක් අඩු කරනවා එහෙනම් විශාල සමීකරණයක් අපි හිතමු 3 න් 1 අඩු කිරීමෙන් අපිට එනවා මෙන්න මේ ආකාරයේ සම්බන්ධය 9යි x ඍණ 2යි x සමාන 3යි y 3යි සුළු වෙලා ගියා මේකෙන් මේක ගත්තාම 0.5යි 5න් 5ක් 0.5යි 5න් 1ක් 4යි 2න් 1ක් 1400ක් කියලා ආවා 1400ක් කියලා ආවා එතකොට 9යි x වලින් 7යි 2යි x අඩු නම් 7යි x සමානයි 1400යි මේ පැත්තත් බෙදුවා 7ෙන් මේ පැත්තත් බෙදුවා 7ෙන් x හොයා ගැනීම සඳහා 7ට 7 සුළු වුණාම x සමානයි 200යි කියලා එනවා මොනවද රුපියල් එහෙනම් x කිව්වේ කවුද කමිසයක් එතකොට කමිසයක් ඇවිල්ලා තියෙනවා රුපියල් 200ක් කියලා හම්බෙනවද දන්නේ නැහැ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ හරි ඉතින් එතකොට අපි ඊළඟට අපි බලමු y කොහොමද හොයාගන්නේ එහෙනම් මේ x සමානයි 200 අපි ආදේශ කරනවා පළවෙනි සමීකරණයට එකෙහි ආදේශයෙන් x සමානයි 200 එකෙහි ආදේශ කරන කැමති එකට දාන්න පුළුවන් පුතාල එතකොට 2 වැඩි කිරීම 200 ධන 3i y සමානයි 1150යි එතන මේකෙන් එනවා 400යි 400ක් අපි අඩු කරපුවාම 400 ඍණ 400 ධන 3i y සමානයි 1150 අඩු කිරීම 400යි එතකොට මේකට මේක සුළු නම් වෙනවා 3i y සමානයි 0.5යි 5යි 11න් 4ක් අඩු වුණාම 11න් 4ක් අඩු වුණාම 7යි 7යි එතකොට 750 කියලා ආවා අපිට ඕනනේ y එහෙනම් 3ෙන් බෙදුවා මේ පැත්තත් 3ෙන් බෙදුවා එතකොට එනවා y සමානයි 3 වර 2යි ඉතිරි 1යි 15ට 5යි 0යි රුපියල් 250යි කලිසමක් එතකොට එහෙනම් කමිසයක් රුපියල් 200යි කලිසමක් රුපියල් 250යි ඔන්න අපිට උත්තරේ ආවා කමිසයක් රුපියල් 200යි කලිසමක් රුපියල් 250යි මේ ආකාරයට අපිට එතකොට පිළිතුරු ආවා එම ගැටලුව සඳහා ඊළඟට අපි සමගාමී සමීකරණයේදී කතා කරන්න යනවා වෙනත් ක්‍රමයක්. එතකොට ක්‍රම කීපයක් දැන් අපි කතා කරා. තවත් ක්‍රමයක් අපි කතා කරන්නේ දුවල පුතාලාගේ ගණිත අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණෙන්. එහෙමනම් ඒ ක්‍රමය මොකක්ද කියලා අපි බලමු. භාගමේ සංගුණක සහිත සමගාමී සමීකරණ. ඒ කියන්නේ සංගුණකේ භාග සංඛ්‍යාවක් විදිහට එනවා සංගුණකේ කියන්නේ
අඥාත ඉස්සරහන් තියෙන සංඛ්‍යාවට කියන සංගුණ කියලා ඒක භාග සංඛ්‍යාවක්. එහෙනම් අපි බලමු එවැනි සමීකරණයක් ලියලා. භාගමය සංගුණක සහිත සමගාමි සමීකරණ විසඳීම. එතකොට භාගමය සංගුණකෙන් යන්නේ අඥාත ඉස්සරහන් තියෙන සංඛ්‍යාව භාගයක් වෙනවා. එවැනි අවස්ථාවල කොහොමද අපි සමගාමි සමීකරණ යුගලයක් විසඳන්නේ කියලා බලමු. එහෙනම් උදාහරණ 1 6න් 1යි a නැත්නම් a බෙදීම 6 ඍණ 5න් 1යි b සමානයි ඍණ 2යි. ඒක පළවෙනි සමීකරණය. ඊළඟ එක 3න් 1යි a ධන 4න් 1යි b සමානයි 9යි. ඒක දෙවෙනි සමීකරණය. දැන් එතකොට මේකේ සංගුණක මේ භාග තියෙන භාග සංඛ්‍යා. දැන් කොහොමද අපි මේක විසඳගන්නේ කියලා බලමු. ඉතින් එතකොට අපි මේ යට තියෙන හරය නැත්නම් මේ යට තියෙන සංඛ්‍යාවට කියන හරය. හරයවල ටික යන් කියලා දාගන්න බලමු පළවෙනි ආකාරයට. එහෙනම් එක සමීකරණේ මම ගුණ කරනවා 6 5 පොදු සංඛ්‍යාව වෙනවා දෙන්නම ගත්තෙන් නම් 30. එහෙනම් ගුණ කරා 30න් අපිට ආවා මේ විදිහට. එහෙනම් 30 බෙදීම 6 a ඍණ 30 බෙදීම 5 b ඍණ 2 වැඩි කිරීම 30. දැන් එතකොට 6 වරක් 1යි 6 වරක් 5යි 5 වරක් 1යි 5 වරක් 6යි මේ ටික වැඩි කරලා විතර අපි දාමු 2 වරක් 30 කියන්නේ ඍණ 60යි. මෙතනින් එනවා නම් 5යි a ඍණ 6යි b සමානයි 60යි. ඒක අපි ගමනා තුන්වෙනි සමීකරණය අලුත් සමීකරණයක් හදාගත්තා අපිට සුපුරුදු ආකාරයේ සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණයට අපි යමු. දෙවෙනි සමීකරණේ 3යි 4යි තියෙනවා. එහෙනම් 12න් ගුණ කරොත් ඒ දෙන්නත් අර විදිහටම සුළු කරගන්න පුළුවන් අපිට. එහෙනම් දෙවෙනි සමීකරණේ 12න් ගුණ කරනවා. එහෙනම් 12 යට 3යි a ධන 12 යට 4යි b සමානයි 9 වැඩි කිරීම 12. එතනත් එනවා 9 වරක් 12 කියන්නේ කීයද? 108යි. 3 වරක් 1යි 3 වරක් 4යි 4යි a ධන 4 වරක් 1යි 4 වරක් 3යි 3යි b සමානයි 108යි 4 වෙනි සමීකරණය. දැන් එතකොට අපිට ඇවිල්ලා තියෙනවා සමීකරණ දෙකක් ලකුණු ප්‍රතිවිරුද්ධයි මෙතන. හැබැයි සංගුණක පොඩ්ඩක් අසමානතාවයක් තියෙනවා. එහෙනම් මේක සංගුණක සමාන කරගෙන එකක අර සමීකරණ දෙක අපිට විසඳීමට යන්න පුළුවන්. එහෙනම් 4 වෙනි සමීකරණය 4 ගුණ කරන අපි 2න්. 4 2න් ගුණ කරපහම මට එනවා මේ ආකාරي සමීකරණයක්. 28යි a ධන 6යි b සමානයි 2 16යි 216යි කියලා 5 වෙනි සමීකරණයක් ආවා. එතකොට 3යි සමීකරණ ඔක්කොම ඇවිල්ලා තියෙනවා 5ක්. දැන් අපි බලමු මේ සමීකරණ 3 සහ 5 සමීකරණ දෙක එකතු කිරීමෙන් එතන a එකතු කිරීමෙන් b කියන එක ඉවත් කරගන්න පුළුවන්. b කියන අඥාතය ඉවත් කරගන්න. එහෙනම් 3 ධන 5 මට මේ ආකාරයට එනවා 28යි 5යි කියන්නේ 30 3යි a මේ දෙක එකතු වුණාම මේ දෙක සුළු වෙලා ගියා සමානයි මෙතන එතකොට ඍණ 16යි. එහෙනම් මෙතන 200 එතන 6න් බිංදුවක් 6යි මෙතන තියෙනවා 11න් 6ක් 5යි 11න් 6ක් 5යි මෙතන තියෙනවා 1ක් 156යි 156යි. එතකොට මේකෙන් මට එනවා a සමානයි
ඒ සමානයි 156 වෙදීම එතකොට මේක සුළු කරපුවාම මට එනවා උත්තරයක් A සමානයි 12යි. A සමානයි 12යි කියලා ඊළඟට ඒ විදිහටම අපි මේ A සමානයි 12 කියන එක අපි ආදේශ කරනවා 1ට. 1ට නෙමෙයි. ඒ සමානයි 12 අපි ගන්නවා 3ට. 3ට ආදේශයෙන් අපිට එනවා B කියන එකත් ඒ විදිහටම ආදේශ කරලා B සමානයි 20යි කියලා එනවා. A සමානයි 12යි B සමානයි 20යි ඒ පරිද්දෙම ආදේශ කරලා අපි විසඳ ගන්නවා. එතකොට එහෙනම් මේ සමීකරණ විසඳන ආකාරයත් අපි භාග සංගුණක තියෙන සමීකරණ විසඳන ආකාරයත් අපි ඉගෙන ගත්තා. දැන් එතකොට සමගාමී සමීකරණවල විශාල ප්‍රමාණයක් විශාල පරාසයක් අපි ඉගෙනගෙන ඉවරයි මේ වෙන විට. එතනින් පස්සේ අපි යමු වර්ගජ සමීකරණ වලට. එතනින් පස්සේ අපි යමු වර්ගජ සමීකරණ. එතකොට වර්ගජ සමීකරණ යටතේදී කොහොමද අපි විසඳන්නේ බලමු. වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ. එතකොට වර්ගජ සමීකරණයක් කියන්නේ මෙන්න මේ වගේ සමීකරණයක්. x වර්ගය ඍණ 5x ධන 6 සමානයි බිංදුවයි. එතකොට මේ අපි ලිව්වේ වර්ගජ සමීකරණය. x වර්ගයේ ඍණ 5x ධන 6 සමානයි බිංදුවයි. ඉතින් එතකොට මේ සමීකරණය අපි සාධක ආකාරයෙන් විසඳන ක්‍රමයක් තියෙනවා. සාධක ආකාරයෙන් විසඳීම. සාධක ආකාරයෙන් විසඳීම. වර්ගජ සමීකරණ විසඳන ආකාර කීපයක් තියෙනවා. ඒකේ මේ සාධක ආකාරයෙන් විසඳීම තමයි මේ පටන් ගත්තේ. එහෙනම් x සමීකරණය තමයි x වර්ගයේ ඍණ 5x ධන 6 සමානයි බිංදුවයි. එතකොට මේක අපි මෙන්න මේ මැද පදේ අපි මෙන්න මේ ආකාරයට කඩා ගන්නවා. මෙන්න මෙතන ගුණ කිරීම එන්නත් එකතු කිරීම මෙතන එන විදිහට. එහෙනම් මොකද්ද බලමු. x වර්ගය ඍණ 3x ඍණ 2x. මේ සංගුණක දෙක ගුණ කරපුවාම එන 3 වරක් 2 6යි. ඒක එන විදිහට තමයි අපි මේ මැද පදය කඩාගන්නේ. මේක අපි මේ විදිහට කඩාගත්තා. 3යි 2යි 3 වරක් 2 6යි. ඍණ 2 කියන්නේ ධන 6යි. එහෙනම් ඒ විදිහට කඩාගත්. දැන් එතකොට මෙන්න මේක මේ කොටසින් x එළියට ගත්තාම මෙතන x එනවා මෙතන ඍණ 3යි. මෙතනින් අපි ගත්තා මෙයා 2 එළියට ගත්තා ඍණ 2. එතකොට x ඍණ 3යි සමානයි බිංදුවයි. දැන් එතකොට මෙතන මේ දෙන්න සමානයි. එහෙනම් x ඍණ 3 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව කියලා එනවා උත්තරය. x ඍණ 3 සමානයි බිංදුවයි. එහෙනම් x සමානයි මේක එහා පැත්තට ගියමම 3යි හෝ x සමානයි 2යි. එහෙනම් ඔන්න සාධක ආකාරයෙන් හොයන්නේ. ඒ කියන්නේ x සමානයි 3යි හෝ x සමානයි 2යි මෙන්න මේ සමීකරණයේ විසඳුම. ඔන්න එතකොට ඒ ආකාරය අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ වර්ගජ සමීකරණ විසඳීමේ ආකාර දෙක පිළිබඳව. ඒ ආකාර දෙක පිළිබඳව අපි ඊළඟ සතියේදී කතා කරමු. මොකද්ද මේ
ආකාර දෙක කියලා. ඉතින් ඉදාට පුතා දුවල පුතාලට බලා ගන්න පුළුවන් මොකද්ද මේ අනිත් ආකාර දෙක. ඉතින් එහෙමනම් අදට අපි සමුගෙන යන්න බලාපොරොත්තු වෙනවා පාසල හරිදී පාසල තුලින් හරිදී පන්තිය තුලින් එහෙමනම් මම පොඩි ගැටලුවක් දෙන්න බලන්නම් දුවල පුතාලාගේ දැනුම උරගා බලන්න බලමු ඒ කොහොමද විසඳන්නේ කියලා මේ ගැටලුව විසඳන්නේ දුවල පුතාලා 2x වර්ගය ධන 3x ඍණ 9 සමානයි බිංදුවයි මේක තමයි එතකොට होंमवर्क दिखाई एक्स वर्ग तुनाई एक्स ऋण नमे सामान बिंदु आई मेक विसंधान विसंधान इतकूट उन्ना मे सती दूलपुता पास दिखाई एक्स वर्ग तुनाई एक्स ऋण नमे सामान बिंदु आई विसंधान हे मना मेकट दूलपुतालट विनद वगेम දුවලපුතාලට මතකත් ඇති නමුත් අලුත් දුවලපුතාලා දැනගැනීම සඳහා මම දුරකථන අංකය සඳහන් කරන්නම් පිළිතුරු එවිය යුතු 0.7126502 දුවලපුතාලට ගැටලුව සම්බන්ධයෙන් හෝ වෙන ඕනෑම ගැටලුවක් මේ දුරකථනයේ අමතලා निराकरण करगंड पुलवा एना दुलापुताला अद अभी अदट पंथीन समुगन्वा नवतात ईलंग सती सुपुरुद वेलावट हरिदे टीवी नालिका वगेन हरिदे पंथीय तुलिंग गणित पाडेम तुलिंग समुगन्ना अदासी एना दुलापुताला सुब दवसक अभी प्रार्थना करनवा।